මේ සංසාර ගමන මගවියදං විදිහට දුක්සාාගත හෝ සුකසාගත හෝ අදදකීම් ලබා දෙමින්. ඔබවමාව මෙතෙක්කල් සසර ගෙනා පුශක්තියට. අපි කියනවා සංස්කාර කියලා. පං්ඥාබි සංකාර කුසල් පිං ඒවා, අපි සැපසාාගත කියයා සිතන විපාකදමින් එහෙත් භවකර්මරැස්කරමින් යළයලි භවගමන දිගු කරගැනීම සඳහා අවසිකරන ගනුදනු සහිත අදදකීම් ලබාදමින් අපව සංසාරය තුළ ඇවිද්ධ වනෝ. එවගේ අප්ඥාබි සංකාර න අකුසල සංස්කාර පාපතර චේතන ඒවාද භවකර්ම රැස් කරමින් දුගති ගාමවලූපත ලබාදමින් නොයකුත් පීඩාගෙන දෙමින් මේ සංසාරය ඔබට මට ඉතාම අපහසු දුක්හිිත අදදකම් ලබා දෙමින් ඒ අධදකීම බුක්තිවිදින මොහොතේ ඇතිවන සිතිවිලි අනුව ඊළඟ භවකර්ම රැස් කරමින් මේ සසර අන්නවරාග්‍ර වූ කෙලවරක් නැති ගමනකට මඟ පාදනවා. අනං ජාබි සංහර, ද්‍රහම විමාන වල ්‍රහ්මතලවල උපත සඳහා සුදුසුකන් සකස් කරමින්. ඒ ්‍යාන උපදවා ගැනීමට කැමැත් ඇති කරමින්. ඒ ්‍ය තත්වයන් වලට හිතගෙනල්ල. ඒ ධ්‍යාන තත්වයන් වලදී පුද්ලයකුට ඇතිවන අධ්‍යකීම් තුළින්. බඹලව වැනි උසස්තලයන්වල වුවත්න් මේ සංසාරය පුරා ඔබවමාවගෙනියන්න උපකාරවෙනවා. එ මේ කතා කිව්වාහම කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඒහළ ඉතින් අපි මොකද කර්ඩ ඕන දැන්. පින් කරන්න දෙපාද. සමාධි තත්වයන් වලට සිතගෙනියන් දෙපාද. කිය කෙනෙකුට ්‍යන තත්ත්යන් වලට හිතගෙනියන් දෙපාද. කිය කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. පින්වත්නී ඉතා පරිස මෙ එක තේරුම් ගණ් ඕන දැන්. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක පහළවෙන කොටත් භාරතයේ ද්‍යානලාබහි තවසන් හිටියා. ධ්‍යානලාබී ශ්‍රමණයන් හිටිය. එතකොට ඒ ්‍යානලාබහින් නැත්තන්දැන් බුදුරජාණන් වහන්සේට මෝන ගැහැන පංචපගේ භික්‍ෂෝන් ඇතුළු පිරිස්. ඒ ඔයෙකුත් ්‍යාන සමාපත්ති ලබාගෙන හිටපු, අරනිිමතු බලව පදීමට තරන් සදුසුකන් බුණු අයට මේ ආශ්‍රවයන් සයකිරීම පිළිබඳව නොතිබුණු අදහස ඇතිකරවලා එයි ඉතාම් පහசුව ඉතාම කෙටිකාලයක් තුළ සංසාර් සාගයෙන් එතර කරවන්න පුළුවන් කවලගුණ. එගේ පුළුවන්කමට අරධ්‍යන සමපත් පකාරවෙලා තියෙනම්. එතකොට අප දෙ හිතමු මනුස්ස පටිලාබයක්ම අශ්‍යයි අවබෝධයට මනුස්ස පටිලාබයට කුසල සංස්කාර අවශ්‍යයි. එතකොට බණභාවනා කරන භික්‍ෂුවකට සිව්පසය අවශ්‍යයි සිව්පසේ ලැබීමට කුසලය අවශ්‍යයි පින්වත්නී ඉහනම් අපි මෙහෙම එතමකු සිද්ධර්ථ ගෞතමයන් වහන්සේ සංසාරය ඇවිදලා මේ අවසාන භවය සනටුවන් කරන. අයමන්ති මාජ හාති නත්තිධනය පපුුණක් භවෝ නැවත උපතක් නැති තැනට එන දවසත් සක්කති රජකමට සුදුසුකක් නැතිව.ඇ අහා බලගතු ම බලගතු රජමැතුරක රාජකුමාරයකෝ උපදින්න තරම් ඒ කුසල සංස්කාර උපකාර වෙලා තිබුණා. ඉට පෙර තුසිත භවනයහි උපත ලබනට තරං එහි නොයෙකුත් පිරිවර සම්පත් නොයෙකුත් බහභෝග සම්පත් නොයෙකුත් ආකාරයේ, පංචකාම සම්පත් ලැබීමට එකකුසල සංස්කාර උපකාර වෙලා තිබුණ. සංස්කාරවලින් තොරවෙච් අසංකතයක් දක්වා හිත පහුණු කරං යන කෙනෙකුට මේ කුසලයේ පිටි බලය. කුසලයේ පිටි බලය. කුසලේ ශක්තිය. පිනේ පිහිට පිනේ උදව්ව හරි වැදගත්. එනම් පංවත්න. මඟ පල ලබන තුරු ඔබ මාතුළ සංස්කාර ගොඩ නැගෙන එක චතුරාර්ෂත් ්‍යබෝධ කරගන්නා තුරු ඔබ මාතුළ සංස්කාර ගොඩනගෙන එක අතර කරන්න බෑ. එතකොට ඒ අතර පුං්ඥාබි සංකාර ගොඩ නගෙනට වැඩිය හොඳයි පුං්ඥාබි සංකහර ගොඩ නැගෙන එක එතකොට ඉතාම තිවුන් නෝනක් ඇතුව ධර්මය අවබෝධ කරගන්න ආනංජාපි සංකාර වඩපු උතුමන්ට තව සාව තිබනා. බදුරජාණන් වහන්සේ එක නිසා මේ කුසලය කුසලේ පිළිබඳ වෙනම ූගන්නවා. හැබයිවැ කාරණාම ගමුක අපි දානය ගැන දේශනා කරනකොට මේ මතු පදින භවය සුන්දරවීම සම්බන්ධයෙන් නැත්තං කාම භව විභව තන්හා ඇසුරු කරගෙන. දානකට වැඩිය මේ කෙලෙසුන් ප්‍රාණය කිරීමේ අරමුණින් දෙන දානය උතුම් කියලාගේ කළලා. එහෙන මේ කුසල් වඩන ගමන්, අසංකථයකට නැත සංස්කාර ප්‍රහාණයට හිත ගෙනය ගෙන යමින් කුසල් වැඩීම. සස්ර නැකිරී නැතිකිරීම උදේසාමාන සපොහුණු කරමින් කුසල් වැඩීම මේක පින්වත්නී බුදු දහමාගේ කරන කතාව. ඇතම්ක දන්නති සහරය කියනවා පින්කරන්නත් හොද නෑ දන් දෙන්න තුොද නෑ මේ එබන් අසරනයට පිහිටි වෙන වගේ වැඩ කරන්න දන ඒ වගෙනුත් සංසාර තමයි දිග ඇසන කියලා පින්වත්න වැරදි කතාව. මොකද බඳුදේ මේ ක්‍රියාවයි දම් මේ පුං්ඥකම්මං ආසවක්‍යවාගෝතු. මේ කුසලකාරමය ආශ්‍රවයන් සය කිරීම සඳහා උපකාර වේවා කියෙන අදහසිං මොනේ හාපත් ක්‍රියාව කළත් ඒ ආශ්‍රවයන්සය කිරීමට සම්බන්ධයි. හැබැයි ආශ්‍රවන්සය කරන දවස දක්වා මේ සංස්කාර ප්‍රත්තිං විපාක ලැබෙන එකක් සිද්ධ වෙනවා. එන ඒ දක්වා? ඒ දක්වා මේ මගබියදං හොයයා ගන්න සුගති මුල පදින්ද සතුතිබූම් වලි පොදුනත්දන් සීවලි මරහතන් වහන්සේවැනි කතාගත්තම එතකට බක්කුල මහරහතන් වහන්ස වැනි කතාගත්තම අපිට පේනවාවන විශේෂ ලාබ සහිතව සාමීන් වහන්සේලා චතුරාර්ය සත්‍යබෝධයට ලංවෙනවා ඒගනිසා අපි ක හිතන්න හොඳ නෑ දන්දීම වැනි දේවල් පරිතයා කිරීම නොයිකුත්කිෙනට උපකාරකිරින් වැනි දේවල් ඒව මේ නිවනට අදාල නැති වැඩවිදියට දකින්න හෝදනෑ. මොකද පිනේ පිටක් දැ අපිම බුදුන් අදින. බුදුන්ගදිනකොට අපිට කුසල් රැස් වෙනවා. එතකොට මේ ශස්ත්‍රූ ගෞරය කියන එක ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ ධර්මයා බෝධ කර ගැනීමට උපකාරවෙනවා. නැත්තැන් අපි භහවනා කරනොකොට පූරකෘතිය කරයිද මේ ආපමණ සසර පටන් තෙරුවන් කෙරෙහි අපාතෙන් වූ වරදට සමාවගන්න පෙර භවයංවල බුද්ධරත්නයට ධම්ම රත්නයට සංගරත්නයට භාවනවඩ නොත්තමයන්ට සිල්ලොතුන්ට ගුණවතුන්ට නිදහ පාස කර තිබීම පවා කමාවරණයක් විදිහට මේ අවබෝධයට හරස් වන්න පුළුවන්. පින්හත් දන්දීම පිළිබඳව කතා කරන බුදු දහම අද මම ඉට මෙහා කතාවකට එන්න බුදුරජාණන් වහන්සේ දන්දීලා සතුට වීම පිළිබඳව දිල සතුටුවෙන් පිළිබඳව එගේ දම්පැම් පූජා කරලා පුද්ගිලයකු කල්පනා කලේතු ආකාරය පිළිබඳව දේශනා කරනවා. පින්වත්නී කයින් වචනෙන් සිතින් යහපත්කාරම කර නම් ඔහුට එක ඔහු එක මරණින් මතු රැගෙන යනය එකක් විදිට කම්මදා යාදෝ කම්ම පටිසරමු ඔය විදියට මේ සසර මේ ගමන සඳහා ඔහුට නිවන්ඩකිනා ජාති දක්වා උපකාරවෙනය නැත්ත ඟගි කියන්නේ මනෝ පු්බංග මා දම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචයේ පසන්නන. ප්‍රසන්න වූ මනසකින් කරන කටයුතු තතෝනං සුකමන්වේතිී එක සැප ගෙන දෙනු ඇත හැරනෝ යන සෙවනෙල්ලසේ ඔවිදිහට දේශනා කරන්නේ මේ පුුණ්ඥාණි පරලෝකස්මින් පතිට්ටා හුන්ති පාණිනං වැනි ප්‍රකාශවලින් දේශනා කරන්නේ මේ සත්වයන්ට පරලොවදී පින් පිහිට වෙනවා කිය කියන්න. එ පින්කරන්න පාකිල කතාවක් බුදු දහම උගන්නලා නෑ. පින්වත්නී භාග්‍යතුන් වහන්ස සැවැත් නුවර අනේ පිනිසිටතුමා විසින් කරපු දෙවුරම් වෙහෙරේ වැඩඉන්න කාලෙක පස්සේ නැදී කොසල් රජතුමා ගිනි මත්දහනේ දවල් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්ඩෙනවා. බුදුරජාණන් වහන්සට බැඳලා එක එකත් පස්සව ඉන්න රජතුමා. ආමන්ත්‍රණය කරන බුදු පියාණන් වහන්සේ ජතුමනම මේ දවල් කොහේ දරද එන්නේ. සාවාමිනින් ම මේ සැවත්නුවර හිටපු සිටුගෘහපති දනමත් මනුස්සය මැරුණ යායට ළමයිනෑ යට ළමයිනෑ. ඒක නිසාමං යාගේ ධනයෝ කෝම රජගෙදරට යවල ඇතුරුුණුවරට යවල එන්න ස්සාමී ස්්‍රවාමීණි මේ මනුස්යා මනුස්සයාගේ රත්තරං කාසි මති බක් හවු ලක්ෂ ී කාසි ගැන මොන කතාද ඉච්චර දෙයක් තිබල ස්වාමිරමි මනුසයා මිරිස් හොදිිත් එක්ක නිවුඩු හල බත්තමයි කෑවේ ඇඳුම් ඇද කාඩි හොදී බතුයි කෑවේ ඇලුම් ඇදී ඉරිඇඳුම් කෑලි තුන්නක් එකට මෝට්ටු කරපු මේ හනවලින් හදපු එහෙම ඇඳුමත්තම ඇන්දේ ඒවාගේම මේ ඉරිච්ච තලාත්තක් සහිත පරණ කරත්ත කබලක් තමයි වාහන විදි පාච්චි කල. පේන පින්ව ඒ මිනිසු දැනුත්තෙන් නනේද ඕන තරන් සල්ිතියන තමන්ගාව හැබැයි ගමනක් කියන්න නෑ කෑම කන්නන්නේ නෑ දුන් අ දෙන්න එතකොට ඉතෙන්ට පුළුවන් නෑ නති ඒට අසනයන කියලා පින්වත්න අවබෝධයෙන් ඉන්නේ කයි ලෝබකමෙන් ඉන්න එකයි දෙක් සමහරය හෙමත් හිතිරනේ බොරු වැඩවේ ගම බිම යනක ලස්සන ඇතු අදින්ට ඔන්නේ රසකෑම කණ්ඩෝන්න ඉතිං බහන්සිම දේශනා කරන්න ඒව කෙස් වැඩනමකිලෙ නිස ඕන්න කියල වගේ හිතාගෙන ඉඩ පුලුවන් කෙනෙක් හැබ එලියට එක කි්වට ඇත්ත කතාවත් තමයි සමාරවිටක වංචි ධර්මයක් ඉදිරෙක ඉස්සර හටාවට ඇතුළි තියෙන්නේ ඒවා ඉතුරු කරගෙනීම පිළිබඳ වූ කැමැත්තා. බුදුපාණන් වහන්ේ වදාන රජතුමනය ඒක හෙමත් තමයි මනුස්සය ඔස්සිිටතුමා පෙර තගරසික කිය පසේ බුදුරජාණන් වහන්සේ නමකට පින්්ඩ පාති පෝජා කලලා ගෙදරට ආරාධනා කලාධනට ඒ සමනයාට ධන පෝජා කරන්න කියලා කටයිත්තක් සඳහා ලියට ගියා. ඉති බොහොම හොදින් ඒ ගෙදර මිනිස්සු මේ පසේ බුදු පියාණන් වහන්සේට පච්චෙක බුර පහලනි කාලකින් දම්පැම් පෝජා කළ. එතකොට ඒ දානේ ලබාගෙන සාමන් වහන්සේ ආපව වඩිනවා මනුස්්‍යය ගමනඉවර වෙලාගේ පැත්තට එනකොට පාත්‍රය දකින අසාමනනි ධානය ලැබුණ දවූ එසකොට බොහෝ දේවල් දීල තියෙනවා වගේ මේ දාන දීල තින විදිහ දැනගත්තට පස්සේ බොහෝම කනස්සල්ලක් හිතුන අපරාදේ උච්චර දුන්නේ. මේම මා අපේක ෙදර තිබ්බඩම් අපේ වැඩකරන කට්චිය කන අපිට ප්‍රෝජනටන්න පරා ච්ර ේවල් දුන්ද මේයම රාධනක් කලේ යට පසබුදු කෙනෙකට දන්දන හැකික් තිබුණා හැබේ දුන්නු ප්‍රමාණයන් පිළිබඳව හුට ලෝබ කමක් තිබුණා. ඒ වගේම ඒ බුද්පාණන් වහස වදාාරනඔය මේ දේපලවස් වූ තමන්ගේ නමට ලියාගන්න සහෝදරයගේ එකම පුතත් මැරෙව්වා කියලා. මොනතර නරක මිනිහෙක්ද ඒ භවේ දම. දන්දුන්නු භවයම. මේ පින්ද පාතිදුන්න කුසලෙන් හත් වතාවක්ම හත්වතාවම සුගතිය ඉපුදුන මේ හත්වතාවක්ම සුගතිය ඉපුදන. හොඳ තැන්වල ඉපදුනු. ඒතුරුුවවෙච්ච ඉතුරුවච්ච විපාක වලින් තමයි ඉතුරුවවෙච්ච විපාක වලින් මේ සැවත් නෝවර මහ හත්වතාවක් සිටු දන තුරුත් ලැබූ හත්වතක් සුගතිය සුගතියන් පව දෙවලුවත්තයි තිනෙන. එතකොට හත්වතාවක්ම මේ සැවත් නර සිටුවරයුක් කියලා ඉපදිලා දනමත්ව බලවත් හිටිය හැබැයි එදාර පිල්ල පාති දුන්නට පස්සේ දසියෝකම් කර ගෙදර මනිස්සු කෑවන හ දැක පස්තේරුනගේ තමයි එක විපාකෙන් මෙට ප්‍රනීත දෙයක් වලදන්න හිතෙන්නේ නෑ වටින ඇතුමක් අදන්න හිතෙන්නේ නෑ වටින වානක යන්න හිතෙන්නේ නෑ මේ පංචකාම සම්පත් අනුභවයට හිත නැමෙන්න්නේ නෑ දැෙකොට ඒ මේ අවබෝධය කරනවටක්හෙමනේ ලෝබකමින් අන අබෝධය කරනවට ප වත්න්නේ දැ පලඩක ගෙදර හොඳ ඇදක් තියෙනවා හැබැයි ලෙඩක්දු කන්නන්නේ ඇද සෞත්වය කියල බිම නිදාගන්න මිනිස්සු මේ ගෙදර හොඳ පුටු තියෙනවා ලස්සන පහසු පුටු තියෙනවා තියද්දී ටකක් පහසු පුටුවක වාඩ වන අර පුටු සෞත්වය කියලා තින් ඒ බඳු වටින පුටු වටින ආසන ගෙනල්ලා ඒවා කොලවලින් වහලා ඒවා එක වහොම් කොට බලින් බහලා තියලා තියෙනවා උත්සවයකට ගන්නඩ හ මේ පා්චි කරන හොද මිනිස්සු ොනේ ගංවල ඉන්න පින්වත් සිට්ටු දා සෝාගෙනනල්ල ඒව ඉටිකොලවරින් බහල මේ කබල් පුුටු තියාගෙන වාඩි වෙනවා පුත්තක වගේ අය වඩ ඕන පින්වත්න ඒ වගේ හුටම පංචකාම සම්පත් ඇතුලේ උනත් නිසි පරිදි ඒවා අනුභාව කරන්න හිතනෑ මෙන්න නෑඒ විතරක් නෙමේ අර සහෝදර පුතා මැරුවනි ඒ පාපිට සිය දහස් ගණම් නිරයෙත් ගිය ඒක ඉතුරු වෙච්ච කර්මයෙන් තමයි දරුව නැත්ති තාම පේනවානේද. අවුරුදු දහස් ගනන් බොහෝ වාර ගනන් වාර දහස් ගනං නිරයේ පැහිලා. වාර සිය ගනං නිරේ පැහිලා. ඉතුරු විපාකෙන් තමයි ළමයිනුත් නැත්ති. ඉති ළමයි නැති නිසානේ හොට මේ ධර්මය සූත්‍ර දේශනාවල අපුත්තක කියන නම කියන. මේ රාජ බාණ්ඩාගාරයට ඔහුගේ ධනය අරගෙන ගියපු හත්වන වතාව තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඉතින් මෙතනින් පෙරපෙන්ිඉවරයි මුණ පින්ද දගරසිකී පසේ බුදුන්ට දන්දුන්නු පින් මෙතෙනින්වරයි. ඒවගේම අලුත් පින කරැස් කරගත්තෙත් නෑ අද ඉඳලා රජතුමන මේ ගෘහපතියා රෞරව කියන නිරයටගීම් පැහැන්්ඩ පටන් ගන්නව කරෙන දේශනා කළ කො රජතු හන්ලි ම්පාවනා සාමින එහෙමද සිටුවරයා අදන්දෙලා රවර ව රකට යනනාද කියලාන්න. ඕ, දැනටත් ඔහෝ රෞර නරක ඉපදදිලා දැක් මෙහි චති සිත ප්‍රතිසන්දිී සිතමනේ මෙහි චොත වෙන කොට එහ අල්ලගෙනනේ ඉපදිලා කියලා දේශනා කලා. පින් මත බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා දඥං, දනං, රජතං, ජාත රූපං, පරිග්ගහං වාපියදත්තිකින්චි. දසා කම්ම කරා පෙස්සා ඒ චස්ස අනුජීවිනෝ දේශනා කරනවා පින්වත්නි මේ දාන්‍ය වර්ග ධනය රිදීරත්තර අඹුදරු මෙ හැම්මත් දෙයක්ම දසයෝ කම්කරු පණවිඩකරු මේ ඔොක්කොම තමන් අනෝ ජීවත්වෙන අය. මේම මැරිච්චහමයි ගෙනියන්ට බැරිියයයි යෝක්කො මෙහිදාල යන්න වෙනවා හැබැයි සිතින් කයින්නෝ වචනයෙන්. යම් කිසි කර්මයක් කරුත්. ඒ කල්්‍යාන කර්මවෙන්න පුළුවන් පාපකර්මවෙන්න පුළුවන් ඒක තමයි පුද්ගලයකුගේ වස්තුව. ඒ අරගෙන තමයි පරලොුවට යන්නේ කියල දේශනා කරනවා. එනම් පින්වත්නී පිනේ පිහිට පිළිබඳව කතාවත්. අතාර නොහොද කතාවක් නෙවෙයි කියලා අපි ඉතාම් පරිස්සමින් තේරුම් ග්ඩෝනෑ. පින්වත්නේ මිනිස්සු අදටත් අපිට හම්බෙනවනේද. දන් දීල දීලත්තිය නොයා එයා සමහරව දීල සතුටින් දීලත්තියන සමාට දීල පස අප ප්‍රාධ එච්චර දුන්නේ මේ මේ පින්කමට මෙච්චර විය දංගිය. අපි ඒ දානි දෙන්න මෙච්චර විය දංගියයා ඒ ගොඩ නැගිල්ලට මෙච්චර අපන්ගේ අප රාධ එච්චර පුද නිත්තා එච්චර ීරනෑ මංගිතරක් කච්චර දුන්නේ කියලා පස දෑන විනිසු අදරත් තින්න. අපුත්තකට මෙච්ච වැඩී තමයි වඩදී. පින්වත්නී ඇතැමිට බලන්නක ලෙඩෙක් බලන්න අරජන මේ එයාට අරජන කෑම එකයා අරයන්න කෙමෙක කඩෙන්නේ ගොඩක් එලාවට මොහරි ගන්නකෙල් ඒ ගන්න දෙවල වන නොයකුදදේවල් අරගෙන ටික බේදන්ගේයටට පස්සේ ආපහෝ කෙනෙ කම්බනම බලන්නකොම ලඩා බලන්ට අප ඔක්ොම එකට කියයාටති මගේ අතිත්ම තමයි සේරමගේ කවුරුත් දුන්න න කියලා කිව්ත් තර දුන්න එකත් වැඩන්නේෑ නේද දුන්නුව එකට හම්බයි අපපුත්තකට පච්චේ වඩේ වෙයි. ඔට හම්බල නැද්දෙම කණඩෑමකතු වෙලා ගමනක් කියෙනවා ද බලන්න වන්න පුලුවම ල්ග දර කෙනන පුලොන් මේ මන්තමයි යඔක්කොම බර කරගත අර කෙනෙක් පත් කරන ඔක්කොම කපට. අපරද මටත් නොගෙන් ඉන්න තිබේ නි හම කියනවා පරිස්සමින් අබෞත්ක වෙච්ච වැඩේ තමයි වඩවෙන්නේ. හරි වැඩේ බලන්නොකොම අප හනට කොඩ උුණාන සය කෙනෙක් පව් කියල ම චුට දුරදාාන්වා මේ මනුස්සයමගේ ගාටම ගිහිදාන්න කිවන අයෝ මටගේ පවුණ. කියල මිනිස්සු කියනවා. ගිහිදාාලා ඇවිල්ලා. හැබැයි. පසු ඇැවෙනවා අදැන්. අර හැකිීම නිසා ප්‍රතිඵල ලැබෙයි හැබැයි පසු ඇැවීම නිසා බුක්තිවි දින්න බැරිවෙයි.